දොස් කිව්වත් මේ කවුරු චෝදනා කළත් මේ විශේෂ දෙයක් තමයි මේ මට අද හරි සතුරු දවසක්. ඒ තමයි මේ හැමදාම ඉතින් පොඩි හන්ල කරදර කරනවා කොහේරි නාන්න එක්කන් යන්න කියලා. ඉතින් මේ දවස්වල හරි අමාරුයි. ඉතින් මුහුද සැර වැඩි උත්සව කාලේ හින්දා නාන්න තැනකුත් අපිට හොයාගන්න අමාරුයි. හැම තැනම බිනිස ගෑසෙනවා. ඉතින් දැන් අපි මේ පොඩි හන්ලට සතුරු දවසක්. ඉතින් මේක දොස් කියයි සමහර අය ඇයි මේව කරන්නේ කියලා. නමුත් මේ පුංචි ළමයි ගෙදර ඉන්න ඔබේ පුංචි දරුවෝ වගේම මේ පුංචි දරුවෝට සමහර අය නෙමෙයි දැන් ගොඩක් අය සතුටින් දැන් මේ කණ්ඩායම නාල ඉවරනම අනිත් කණ්ඩායම බලාගෙන ඉන්නවා නාන්න. ඉතින් කොහොම වටිනවා පොඩි හැම්දුල්ලා මේ සතුටේ කියන පුංචි දරුවෝනේ. ඒ නිසා මේ අපි දැන් මේ ඉදිකරගෙන යන මගේ අදහසකුත් තියෙනවා. මේ ඉදිකරගෙන යන මේ ගොඩනැගිලි අතරේ පොඩි හන්ලට නාන්න තැනක් මේ විදිහට ආරක්ෂිතව නාන්න තැන හදන එක. ඉතින් කවුරු හරි ලෝකෙ කොහරි පින්වන්ත අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනේ අපේ දරුවෝ වගේමයි කියලා මේ ස්ථානයේ තැනක් තෝරගෙන මගේ අදහසක් තියෙනවා. ඉදිරිය පැවිදි කරන පුංචිම දරුවෙක් අපිට හම්බ වෙන අවුරුදු 5-6 දරුවෙක් හම්බ වෙනවා. එහෙම දරුවන්ට මේ නාන්න තැනක් හදලා දෙන්න මෙහෙම කවුරු හරි අම්ම කෙනෙකුට මේක ඇත්තටම පින් වැඩක පින්කම. පුළුවන් නම් පුංචයන්ලට මේ සතුටින් නිදහසේ ආරක්ෂිතව නාන්න පුළුවන් තැනක් අපි හදලා දෙමු. ඒක ඉතින් කවුරුත් දොස් කියාවි. නමුත් කමක් නැහැ. පුංචි හාමුදුරුව වෙනුවෙන් තමයි අපි ඒක කරන්නේ. බලන්න කොච්චර සතුටක් ඒගොල්ලෝ ලබනවාද කියලා. කෝ ඔයාලා නාන්න නැද්ද? අරගේ ගොඩක් කට්ටිය බිරිලානේ. ඊට පස්සේ නාන්න. හොඳයිද? හොඳයිද? එකක් හදලා දෙන්නද? හා. කොච්චර ලොකු එකක්? මේ ගන්න නැද්ද? ඈ? මේ ගන්න ලොකු එකක් ඇද්ද? ඇද්ද. හා? පීරන්න පුළුවන්ද ඔගේ? ඉද මදිද? ඉද මදි අපේ අතර. දැන් ඇතිනේ නෑවා. මදිද ඇතිද? මේ තමයි ඉතින් ලොකු පොඩි හඳුරු. ඔයා වීඩියෝ කරනට කැමතිත් නැහැනේ. දැන් මේ විභාගේ මේ අනිද්දා පිටු වෙන අවසාන විභාගේ. ඉතින් දැන් ලෝකේ පුරාම හැමෝටම කියනවා මං මේ ඒ නමයක් එක්ක විභාගේ පාස් වෙන පොඩි හඳුරු මේ ලොකුම පොඩි හඳුරු. එතකොට ඒ නමයක් එක්ක විභාගේ පාස් වුනම ලොකු පින්කමක් කරලා තමයි ඉතින් අපි ආව පිළිගන්නේ.